යාපහුව පැත්ත කියලා රනිල් වික්‍රමසිංහ කියනවා බණ්ඩි පොහොර නිකන් දෙනවලු ජල දන්නෙත් නෑ මහ දන්නෙත් නෑ බණ්ඩි දන්නෙත් නෑ යූරියා දන්නෙත් නෑ ඔය කවුරු හරි ලිලා දුන්න කිව්වා බණ්ඩි පොහොර නිකන් රනිල් වික්‍රමසිංහ බණ්ඩි පොහොර නිකන් දෙන්න ඔයා නෑ ඔයා කොහෙද පෙබරවාරි වල ERC සහ PDCC තාක්ෂණයෙන් කොළපාට ඇසුරු මේන ACL energy saving cable ඔබේ විදුලි බිල අඩු කරයි දැන් මතකද රාජ්‍ය සේවකයන්ට පඩි ඉල්ලුවා පඩි ඉල්ලුවා පඩි ඉල්ලුවා දුන්නේ දුන්නේ නැතුව තැපැල් ඡන්දේ 4 5 6 තුන්වෙනිද කියනවා පඩි වැඩි කරනවලු හරිද 4 තැපැල් ඡන්දි එහෙමනේ මේගොල්ලෝ වැඩ කරන්නේ මං අහගෙන මේ යාපහුව පැත්ත කියලා රනිල් වික්‍රමසිංහ කියනවා බණ්ඩි පොහොර නිකන් දෙනවලු දැන් බණ්ඩි පොහොර කවද්ද අපිට ඕන වෙන්නේ දැන් අපි යාන්තම් යල කැපුවා නේද යල කැපුවා දැන් ඔක්තෝබර් මාසේ මහවැයි වලින් පස්සේ තමයි අපි මහ පටන් ගන්නෙ ඉතල මහ පටන් ගත්තාම අපිට බණ්ඩි පොහොර ඕන වෙන කවද්ද ජනවාරි පෙබරවාරි වල දැන් කියනම් බණ්ඩි පොහොර නිකන් දෙනවලු යල දන්නෙත් නෑ මහ දන්නෙත් නෑ බණ්ඩි දන්නෙත් නෑ යූරියා දන්නෙත් නෑ ඔය කවුරු හරි ලිලා දුන්න කිව්වා බණ්ඩි පොහොර නිකන් රනිල් වික්‍රමසිංහ බණ්ඩි පොහොර නිකන් දෙන්න ඔයා නෑ ඔයා කොහෙද පෙබරවාරි වල ඔයා කොහෙද පෙබරවාරි වල ඔයා නෑනේ හරි ඒ නිසා මොකද්ද කරන්නේ මේ හැමදාමත් රවට්ටන එක තමයි ඒගොල්ලෝ කරේ හොඳේ රවට්ටනවා ඉස්සර මතකද ඡන්ද කාලේ එනවා වැසිකිලි ආ වැසිකිලියක් නෑනේ පෝච්චියක් දෙන්නද හා දුන්නත්ද ආ ගේතෙම එනවා නේද තහඩු දෙකක් දෙන්නද හා ආ සිමෙන්ති ටික දාගන්න නෑ නේද පොළොවට සිමෙන්ති කොට දෙකක් දෙන්නද හා සාරිය එරිලා වගේ සාරියක් බෙදුවේ නැද්ද බෙදුවේ නැද්ද බෙදුවා ඈ हाल किलो दहाय अरे दे रानील विक्रम सिंह बोला रानील विक्रम सिंह अभी लकी हुई फॉक्स वैगन कर्मांस साला गेनवा वाईफाई गेनवा तारुने यहाँ डर ब्रेसलेट दानवा अंतिम एट हाल किलो दहाय दिनों आवे निका मार कता किया गया ना मेरे गुल्लू हिमाई अरे दे ये गुल्लू इससे रे हितुआ ये गुल्लू हमदाम हितांगिटी ओक चंद काले ऐति तरमट अभी ला जनता आवट वंदीनों अरे दे मंदकार साजिद पेम दागे से नांगी අම්මේ කරන දේවල් හරිද අර වයසක අම්ම කෙනෙක් ගාවට ගිහිල්ලා 60 කටු ගහනවා දැක්කද මේ මේම කර අල්ලල්ල ගහනවා හරි සාලුවක් පොරවනවා මූණ ඉඹිනවා අත ගානවා කොච්චර කාලයකටද මාසෙකමාරයි ඡන්දි ඒක ඡන්ද මාසෙකමාර ඒගොල්ලෝ ජනතාවට වඳිනවා ඉතුරු අවුරුදු පහ ජනතාව ඒගොල්ලන්ට වඳිනවා අනේ මෛත්‍රීපාල සර් ඇමතිතුමා වැන්දේ නැද්ද වැන්දනේ ඒගොල්ලෝ ඒකයි සූත්‍රේ ඒගොල්ලෝ හැමදාම හිටුව ඡන්ද කාලේ ඇවිල්ලා බොණ්ඩ දීලා කණ්ඩ දීලා නේද රවට්ටලා ඡන්ද ගන්න මේ සැරේ මොකද වෙලා තියෙන්නේ ඒවා සුම්මා ඒවා ඉවරයි දැන් පුළුවන්ද දැන් දන්නකොට දන්නවා මේ බෙදන්නේ අපෙන් හොරා කාපුවා දන්නේ නැද්ද දන්නවනේ ඉස්සරේම නෙවෙයි ඒගොල්ලෝ ලොකු රථ වාහන පෙළපාළු වලින් ඇවිල්ලා බහිනවා කළු කණ්ණාඩි දාගෙන සුදු නේද අර පොඩි පොඩි පැල්ලමක් නැතුව සුදු ඇඳුම ඇඳගෙන නේද නවරත්න මුදු ටිකක් ඇඟිලි වල දාගෙන නේද බේස්ලට් කඹ වගේ බැඳගෙන බහිනකොට අම්මලා තාත්තලා හිතන මොකද්ද අම්මෝ පාලනයට මුපන්න මහත්තයෙක් කියලා දැන් බහිනකොට මොකද්ද හිතෙන්නේ කඹ හොරෙක් කියලා හිතෙන්නේ නැද්ද අන්න එතෙන්ද දේශපාලනේ මාරු වෙලා තියෙන්නේ ඒ නිසා මම හිතන්නේ අපි දැන් තීන්දුවක් ගමු දැන් අවුයි නේද අපිට තව මෙදිරිගිරිය නෑ නෑ මට තියෙනවනේ තව නේද මම ඔන්න මැදිරිගිරිය ශ්‍රීමති ඊළඟ මාතලේ රැස්වීමක් තියෙනවා කුරුණෑගල තියෙනවා කෑගල්ල තියෙනවා ඉතින් යන්න දෙපේ නේද ඔව් 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 හරි ඒ නිසා අපි මොකද කරා ඊළඟ අපි මොකද කරන්න ඕනේ නම් ඊළඟ ප්‍රධාන වශයෙන් අපේ ගම්මුල ගම්මුල දුප්පත්භාවය නැති කරන්න තියෙන ප්‍රධාන පාරක් තමයි මොකද්ද දරුවන්ට අධ්‍යාපනය අපේ අම්මා තාත්තා මම කියන්නේ අපි සතුව තියෙනවා අලි එළවීමේ නේද අලි අලි තරජණයෙන් බේරා ගැනීම විද්‍යාත්මක වැඩපිළිවෙලක් සජිත් ප්‍රේමදාස ගාව තියෙනවා අලි මන්තරයක් හරිද හරිද අපි ගාව තියෙන මේ කුඩා පාසල් නේද අපේ පාසල් වල තියෙන ගුරු පුරප්පාඩු ටික පුරවන්න ඕන මම දන්නවා විද්‍යා ගණිත ඉංග්‍රීසි ගුරුවරු හිගයි අපි තා ඉක්මනින්ම ඒ අය පුහුණු කරලා හැම ඉස්කෝලේකම ඉංග්‍රීසි ගුරුවරයා ගණිත ගුරුවරයා විද්‍යා ගුරුවරයාගේ හිගයක් නැතුව අපි
පාසල් පද්ධතිය ලබා දෙනවා. හරිද? විෂය නිර්දේශ වෙනස් කරනවා. දරුවෙකුට පාසල සඳහා යන්න පුළුවන් උපරිම දුර කිලෝමීටර් 3යි. ඒ ඇතුළත හොඳ පාසලක් තියෙනවා. හොඳයිනේ. මේ කිලෝමීටර් 40 50 බස්වල ලෝකේ ළමයි යන්නේ නැහැ. දැන් ඔය ජපානේ වගේ රටක හරිද? ළමයි බස්වල වාහනවල එන්නේ නැහැ. එන්න තියෙන එක්ක පාපැදී පුඩ්සයිකලේ එහෙම නැත්නම් පයින් ළඟම ඉස්කෝලේ තියෙනවා. පදිංචිය මාරු කරොත් පදිංචි වෙන්න තැනට ඉස්කෝලේට දානවා. ඒකත් අර වගේමයි. එතන මාරු වුණොත් එතන තියෙන ඉස්කෝලේට දානවා. අර වගේමයි. අපි මොකද වෙලා තියෙන්නේ? අපි පදිංචිය මාරු කරන ඉස්කෝල හොයාගෙන. එහෙ පදිංචි මාරු කරන තැන ඉස්කෝලේට දානවා. තේරුණා මං කියන එක? ඒ නිසා අපි මේක හොඳට හදන්න ඕන. මොකද අපේ ගම්වල ඉන්න දුව දරුවන්ට එළියට එන්න තියෙන පාර අධ්‍යාපනය හොඳට උගන්නමු. හොඳට ඉගෙන ගමු. ආණ්ඩුවේ අපි උපරිම සහාය දෙන්නම් අපේ දරුවන්ට උගන්වන්න. ඒගොල්ලෝ කවදාවත් ඕනේ වෙන්නේ අපේ දරුවන්ට උගන්වන්න. ඒගොල්ලන්ට ඕන මොකද්ද? ඒගොල්ලන්ට ඕන අපේ දරුවන්ට උගන්වන්න නෙවෙයි. ඒගොල්ලන්ගේ දරුවන්ට උගන්වලා අපේ දරුවන්ට ඒගොල්ලන්ගේ පස්සේ කැන්න සියන්න, පෝස්ටර් ගහන්න, නේ රතිඤ්ඤපත්තු කරන්න. ඕක තමයි ඒගොල්ලන්ගේ සූත්‍රය. ඒ නිසා අපි අධ්‍යාපන ක්‍රමයේ විශාල වෙනසක් ඇති කරනවා. ඒක හොඳ වෙනසක්. එතකොට සජිත් ප්‍රේමදාස කියනවා එයා ලෝකේ පාසල් තියෙනවා 10126ක්. ඒ 10126ට කෝටිපතිව 10126ක් වෙලා බට් කරනවලු. හරිද? පව්වනේ. ඈ නේද? ඊට පස්සේ තව කිව්ව මොකක්ද දන්නවද? මේ දුප්පත් නගර සභා තියෙනවනේ. මේ දුප්පත් නගර සභා ප්‍රාදේශ සභා තියෙනද මේ අරණගංගුල දිඹුලාගල ප්‍රාදේශ සභාව. දිඹුලාගල ප්‍රාදේශ සභාව. එයා එකට ඇමරිකාවේ නගර සභාවක් එක ජොයින් කරනවලු. හරිද? ඔහොම ඔහොම ගිහිලා සජිත් ප්‍රේමදාස අන්තිමේට කියයි නෑ රටම රටක් එක ජොයින් කරමු කියලා. නේද? බද්ධ කරමු. මේ මොනවද මේ? හරිද? ඒ නිසා මම එයා ගැන කියන්නේ නැත්තේ මොකද දන්නවද? එයා කතා කරපුවම අපිටත් එක්ක ඇති. මොකද අපි කතා කරන්නේ? ආව ධර්ණ ගංවිල එන්නේ නැති වී. එන්නේ නේද? ආ. ඔය එයා එන්නේ නැති තැන් බලබල තමයි අපි එන්නේ. එයා එන තැන් වලට අපි යන්නේ ඒ ඇති. අපිටත් එක්ක. හරි. අපිටත් එක්ක ඒ ඇති. හොඳේ. හරිද? ඒ නිසා මොකද කරන්න ඕන? මේ දේශපාලනේ මේ සැරේ වෙනස් කරන්න පුළුවන්.